හෙලෝ හවස්සේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අන්න අද මම ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් කරනවා. මොකද මේ දවස් ටිකේ මගේ ෆෝන් එක කැඩිලා තිබුණා. ඉතින් ඒක අලුත් එකක් අරගෙන ඊට පස්සේ මම මේ කරන පළවෙනි vlog එක. ඉතින් අද මම කැම්පස් එකට යනවා. ඉතින් ඔයාලවත් එක්කන් යන්න ඕනි කියලා හිතුණා. මෙතන තියෙනවා මං කරපු assessment ටික. ඉතින් හද බාර දෙන්න ඕනේ. එහෙනම් අපි මේ පැත්තට ගිහින් බලමු. හෙලෝ ළමයි. අනේ ඉතින් ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඔයාලට මහව ගීපු එකේ බ්ලොග්ස් ටිකක් මට අරගෙන ඉන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එක මේ දවස් ටිකේ කැඩිලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි. ඉතින් මේ බ්ලොග්ස් ටික මම ඉක්මනටම අරගෙන ඉන්නම්. මොකද වීඩියෝ ටික මම රිකවර් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම අලුත් ෆෝන් එකකින් ගත්ත මේ වීඩියෝ එක ඔයාලට ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අද මම කැම්පස් එකට යනවා. දැන් මම මේ ආවා ප්‍රින්ට් අවුට්ස් වගේක් ගන්න තියෙනවා. ඒක ගන්න. ඉතින් කනනය මාව එක්කන් යනවා. චුටි පැංචිව නම් ගෙදර දාලා ආවේ. ඉතින් අන්න අපි දැන් කැම්පස් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලනවා නම් දැකලා ඇති. මම නාවල ඕපන් යුනිවර්සිටි එකේ තමයි ඩිග්‍රී එක කරන්නේ. ඉතින් මේ දවස් ටිකේම මම සයිස්මන්ට්ස් වැඩවලට හිර වෙලා හිටියේ. ඔන්න ඉතින් අද ඒ ටික බාර දෙන්න තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ අපිට ලෙක්චර්ස් තිබුණේ නැහැ. ඒ කියන්නේ කැම්පස් එකට ඇවිත් ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. මොකද මේ දවස් වල වෘත්තීය ක්‍රියාමාර්ගයක් යන නිසා ලෙක්චර්ස් තිබුණේ නැහැ. ඔන්ලයින් විදියට තමයි ලෙක්චර්ස් තිබුණේ. ඉතින් ඒ නිසා ඇත්තටම හරි විදියට අපිට කැම්පස් එකට ඇවිල්ලා ඉගෙන ගන්න නම් තාම ලැබුණේ නැහැ. ඉතින් මේ දවස් එනකනත් මම හරි මාසාවෙන් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ එඩුකේෂන් ෆැකල්ටි එක. ඉතින් මම අර ප්‍රින්ට් අවුට්ස් ගත්ත ටික දැන් මේ ලියලා සම්පූර්ණ කරගන්න තමයි හදන්නේ. මොකද මට කලින් ප්‍රින්ට් අවුට්ස් අරගෙන ඒ ටික සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඉතින් මේකේ අපේ තියෙන රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් එහෙම ලියලා ඉතින් ගිහම අපේ assessments වල මොඩියුල් එක එහෙම ලියලා මේ ටික සම්පූර්ණ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක මගේ හීනයක්. ඔයාලා දකින්නදී මම සැරින් සැරේට එක එක විභාග ලියනවා. ඉතින් මම කවදාවත් ඒව මම පාස් වෙන්නේ නැහැ කියලා මාව තේරුනේ නැහැ කියලා මම මගේ හීනෙට යන කතා ඇරියේ නැහැ. ඇත්තටම කිව්වදී මම මේ එක්සෑම් එක තුන් සැරයක් ලිව්වා. තුන් සැරේම මම ෆේල් වුණේ නැහැ. ඒ වුණාට එක එක සිද්ධි නිසා මගේ ඇඩ්මිෂන් නම්බර් එක වැරදිලා ඒ වගේ දේවලුත් එක්ක මට ඩිග්‍රී එකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් කොහොම හරි අවුරුදු 3කට පස්සේ මට මේ ඩිග්‍රී එකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් මම ඇසෙස්මන්ට් එක සබ්මිට් කරා. පොඩි වැස්සක් වහින්න පටන් ගත්ත ළමයි. ඉතින් මම මෙතන නැවතුණා. වැස්ස ගොඩක් එලා නම් තිබ්බේ නැහැ. ඉතින් මං ආපහු යන්න පිටත් වුණා. ඉතින් මං එනකන් කනනය හැමදාම වගේ කැම්පස් එක ඉස්සරහා තියෙන පන්සල ගාවට වෙලා හිටියා. ඉතින් පුංචි බ්ලොග් එකක් වුණත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. මොකද ගොඩ දවසකින් ඔයාලව බලන් ඉන්න බැරි වෙන නිසා. ඉතින් අනිත් වීඩියෝ ටිකත් ඉක්මනටම අරගෙන ඉන්නම්. එතකන් අදට ගිහින් එන්න. හැමෝටම ආදරේ.